රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝන් සමිට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පුවත් විකාශයයි මේ මම උත්පලා ජයසිංහ ප්‍රථම නවදානීය පුවත් සිරස්තල වෙත භාණ්ඩ රසක ආනයන සීමා ලිහිල් කෙරේ 14 වෙනි ලුවීගේ අවතාරය වගේ රජය තමාම කියලා හිතාගෙන ඉන්න මේ උන්දලට මාධ්‍ය මර්ධනය කරන්න අනපනක් හදනවා ඇරෙන්න වෙන වැඩක් නැති බව අද ටෙලිවැකියේ प्रथम नवदाने देशीय पुत्वेत आनयन सीमा पणवातिबू बांडवर्ग देशी असू हायक सीमा पसुगेदा रात्रिय सिटेवत करतिबेनवा तवत बांडवर्ग नवसी विसी अटक संधा पमनाक आनयन सीमा तवदुरतात पवतिन पवाई मुदल राज्यमात्य रंजित सिमला पिटिय संधान कले ආනයන සීමා පනවාතිබූ තවත් බාණ්ඩ වර්ග 286ක ආනයන සීමා ලිහිල් කිරීමට රජය පියවරගෙන තිබෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ආනයන සීමා ලිහිල් කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අත්සනින් යුත් අදාළ ගැසට් නිවේදනය මෙවැනි විට නිකුත් කර තිබෙනවා. මෙලෙස ආනයන සීමා ලිහිල් කරන ලද බාණ්ඩ අතර ආහාර වර්ග ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ අමුද්‍රව්‍ය දැවමය අමුද්‍රව්‍ය මෙන්ම ගෘහ විදුලි උපකරණද අයත් වෙනවා. ආනයන සීමා ලිහිල් කරන ලද ආහාර වර්ග අතර මත්ස්‍ය නිෂ්පාදන යෝගට් ජලය රසකාරක ද්‍රව්‍ය මද්‍යසාරණ වන පාන වර්ග කොකෝවා වැනි ආහාර ද්‍රව්‍ය ඇතුළු බාණ්ඩ වර්ග අයත් වෙනවා. මීට අමතරව නාන කාමර උපාංග සිං වැසිකිළි ආශ්‍රිත සනීප ආරක්ෂක උපකරණ මෙන්ම ෆ්ලයිවුඩ් ප්ලාස්ටික් බෝඩ් ඇලුමිනියම් ආශ්‍රිත නිෂ්පාදන ඉබි අතුරු දොරාගුළු ඉදිකිරීම් මෙවලම්ද කෘෂිකර්මාන්තයේදී යොදා ගන්නා මුවහත් තලවලද ආනයන සීමා ලිහිල් කර තිබෙනවා. මීට අමතරව වතුර හීටර් මයික්‍රෝවේව් උදුන් රයිස් කුකර් ටෝස්ටර් විදුලි කේතල් තේ හෝ කෝපි සාදා ගන්නා යන්ත්‍ර මෙන්ම රූපලාවන්‍ය ශ්‍රේෂ්ඨයට අදාළව කේශාලංකරණය සඳහා යොදා ගන්නා උපකරණවලද ආනයන සීමා ලිහිල් කර තිබෙනවා. මීට අමතරව අත්ඔරලෝසු ඔරලෝසු පියානෝ මයික්‍රෝෆෝන් හෙඩ්ෆෝන් ශබ්ද පටිගත කිරීමේ යන්ත්‍ර වීඩියෝ පටිගත කිරීමේ යන්ත්‍ර උපකරණ ඇතුළු උපකරණවලද ආනයන සීමා ලිහිල් කර තිබෙනවා. ආනයනය තහනම් කර ඇති බාණ්ඩ වර්ග අප්‍රේල් 16 වෙනිදා සිට ජූනි මාස 8 වෙනිදා දක්වා කාලය තුළ මෙරට වරායකට හෝ ගුවන් තොටුපළකට ගෙනවිත් ඇත්නම් එම බාණ්ඩ තොගයේ වටිනාකමට අමතරව තවත් 15%ක මුදලක් ගෙවීමට සිදුවන බවද අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙනවා. බාණ්ඩ ආනයනය සීමා කරන්න අපිට සිද්ධ වුණේ මේ විදේශ විනිමය හිගය රුපියල් දැඩි ලෙස අප්‍රමාණ වීම ඒ සංචිත ඍණ තත්ත්වයට පත්වීම මේවත් එක්ක සැප්තැම්බර් 9 වෙනිදා බාණ්ඩ 707ක් නැවත නිදහස් කරා 11/23/65 12/19/9 2/23 බාණ්ඩ 2ක් ඔය විදිහට නිදහස් කරගෙන ඇවිල්ලා ඊයේ රාත්‍රී මැදම රාත්‍රියේදී තවත් බාණ්ඩ 286ක් අපි නිදහස් කරනු ලැබුවා. ඒ අනුව දැනට වාහනය නැවත වූ බාණ්ඩ තියෙන්නේ 928ක් පමණ. මේ 928ෙන් 306ක්ම වාහන 622ක් තමයි සාමාන්‍ය දේවල් තියෙන්නේ. විශේෂයෙන් එදිනදා ජීවිතයට අවශ්‍ය දේවල් රයිස් කුකර්, ඉලෙක්ට්‍රික් කෙටල් වගේ දේවල් ගැන ගෘහණියන්ගේ හැම ලොකු ඉල්ලීමක් තිබුණා. ඒවා අපි නිදහස් කරා. ඒ වගේම සංචාර කර්මාන්තයට අවශ්‍ය දේවල් සංචාර හෝටල් වලට හැඳි ගෑරූපු වීදුරු වගේ ඉල්ලීම් තිබුණා. ඊට තමතරව විශේෂයෙන්ම කර්මාන්ත සහ ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය දේවල් තමයි අපි නිදහස් කරන්න බොහෝ විට අපේ අවධානය යොමු කරනු ලැබුවේ. දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කිරීම මෙතෙන්දි මේ නිදහස් කිරීම වලදී අපි ඉතාම පැහැදිලිව හොයා බලන දෙයක් අපේ රටේ ආදේශන තියෙන දේ සඳහා ආනයන කිරීමට කරන ඉල්ලීම් අපි කිසි විටකත් සලකා බලන්නේ නැහැ. දෝෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 292 වැනි ටෙලිවැකිය. මේ රට මුහුණ දෙන මේ ආර්ථික ව්‍යසනයට උත්තර හොයනවා වෙනුවට වත්මන් රජයේ එකම උත්සාහය මර්ධනය ආරම්භ කිරීම. මර්ධනය කරන විදිහ සෙවීම නේද? අලුත් අනපනත් ගෙනල්ලා මාධ්‍ය මර්ධනය කිරීම එක් ප්‍රධාන උත්සාහයක්.
ලියන කියන කතා කරන මිනිස්සුන්ව කූඩු කරන්නේ කොහොමද කියලා. උදේ හවස හීන දකින්න එක තමයි මෙයාලගේ වැඩේ නේද? ඒක තමයි මේ රජයේ එකම කාර්යභාරය වෙලා තියෙන්නේ මේ වෙලාවේ. මේ උන්දලා හිතාන ඉන්නේ අර මේ 14 වෙනි ලුවි රජු හිතපු විදිහටමයි. ලුවි රජු කිව්වනේ රජේ anu තමා කියලා නේද? මේගොල්ලොත් හිතන් ඉන්නවා රජේ කියන්නේ ඒගොල්ලෝ කියලා. හොඳේ. ලෝක බැංකුව කියනවා මේ අලුත්ම වාර්තාවේ. හොඳේ. 20 23 දිත් හරිද? අපේ ආර්ථිකයේ පල්ලම් බහිනවා කියලා. ඍණ 4.3ක අගයක් දක්වා පහත වැටෙනවා කියලා. මේ තත්වෙන් ගොඩ එන්න සංචාරක තේ ඇඟලුම් නේද? ඒ ආදී මෙරටට ඩොලර් ගේන ප්‍රධාන ක්ෂේත්‍ර වහා වහා නගා සිටුවන්ට මොකක්ද කරන්න ඕනේ කියලා හොයන්න ඕනේ නේද? මේ ක්ෂේත්‍ර මුහුණ දෙන ගැටලු විසඳන්න පුළුවන් වැඩසටහනක් අවශ්‍යයිනි. ඒ සියලු කතිකාවන් පැත්තක දාලා මේ උදේ හවස මර්ධන අනපනත් හද හද ඉන්නේ. ඇත්තටම හිතාගන්න බෑ මේ උන්දලට මොකද වෙලා තියෙන්නේ කියලා. පසුගිය මාස දෙකම ගෙවිලා ගියේ ත්‍රස්තවාදී වැළැක්වීමේ නව පනතක් එක්ක නේද? ඒ පනත සම්මත වුණා නම් වතුර ටිකක් බොන්නවත් කටාරින්ට බැරි වෙනවා. ආ ඒ කියලා තමයි අපි මේ සටන ආරම්භ කළේ. දැන් යාන්තම් ඕන් తాවකාලිකව අකුලගෙන ඉන්නවා හරිද? දැන් ඊළඟට ගෙනාපු විද්‍යුත් විකාශන අධිකාරී පනත. ඔය දැන් මේ දවස්වල ගේන්න හදන එක. ඒකෙන් කරන්න හදන මේ හීලෑ මාධ්‍යයක් හදාගෙන නේද? ආ ඒගොල්ලෝ කියන දේවල් විතරක් කරන මාධ්‍යයක් හදාගන්න. මේක අතිශය භයානක පනතක්. හොඳේ සමාජ කින් පස් දෙනයි. පස් දෙනාම ජනාධිපතිගේ. කොහොමට හිටියේද නේද? ජනාධිපතිට ගොට්ට අල්ලලා විතරක් නතර වෙන එකක් නෑ. ගොට්ට ගහලත් දෙයි. හරි. මේ සංයුතියම වැරදි. කොමිසමේ සභාපතිපත් කරන්නේ ජනාධිපති. පස් දෙනාම අන්තිමට නිකන් පහේ පන්තියේ වගේ. ආ ජනපතිගේ පහේ පන්තියේ රූකඩ සෙට් එකක් බවට පත් වෙනවා. මේ රූකඩ පහ ඕනෙම වෙලාවක ජනපතිට ඉවත් කරන්නත් පුළුවන්, දාන්නත් පුළුවන්, අයින් කරන්නත් පුළුවන්. හරිද? දැන් ඔය එහෙම ජනපතිට ඉවත් කරන්න බැරිය කියලා හිතාගෙන හිටපු ජනක රත්නායකව දොට්ට දාපු විදිය නේද? ආන් ඒ ආකාරයටත් නෙවෙයි කෙලින්ම දොට්ට දාන්න පුළුවන්. හරිද? පහේ පන්තියේ කට්ටියව. ඊළඟට ඇති භයානකම වගන්තිය තමයි වාර්ෂික බලපත්‍ර ලබා දීමේ ක්‍රමය. අවුරුද්ද අන්තිමට මේ හොඳම ළමයා හොයලා රිපෝට් එක දෙන්නේ. ආන් ඒ වගේ හොඳටම කීකරු ආණ්ඩුව කියන විදියටම හිටියේ නැත්නම් ඊළඟ අවුරුද්දේ බලපත්‍රේ නොදී ඉන්න පුළුවන්. ඈ මාධ්‍ය කර්මාන්තයක්. විශාල සේවක පිරිසක් විවිධ ක්ෂේත්‍ර යටතේ නඩත්තු වෙනවා. දැන් ලබන අවුරුද්දේ ලයිසන් එක තියේද නැද්ද කියලා ආණ්ඩුව නම් තීරණය කරන්නේ. එතකොට කොහොමද අර ආයතනවලට සේවකියෝ බඳවගන්නේ? සේවකින්ම ස්ථිර කරන්නේ නේද? ස්ථිර සේවකින් ලෙස බඳව ගන්නට බැහැනේ. ඇයි ලබන අවුරුද්දේ ලයිසන් එක නැති වුණොත් එහෙම නේද? ඒ කියන්නේ එහෙනම් අවුරුද්දේ කොන්ත්‍රාත් එකට තමයි ওই විදිහට සේවකියෝ ගන්නට වෙන්නේ නේද? පුදුම පනතක් නේ මේක. ආ මේකේ තව මාර වගන්තියක් තියෙනවා. මේ පස් දෙනාගේ කමිෂන් සභාවට මේ ශක්‍ර දේවීන්ද්‍රයන්ගේ වගේ මේ අමූතුම මේ බලයක් තියෙන්න ඕනේ ওই වැඩේ කරන්නට. මොකද්ද දන්නවද? මේ පස් දෙනා තමයි මේ ඉලෙක්ට්‍රොනික විකාශන ආයතන අධීක්ෂණය හා නියාමනය කියන දෙකම කරන්නේ. හරිද? හිතාගන්න පුළුවන් මේ පස් දෙනයි. අඩුම ගානේ ඉලෙක්ට්‍රොනික, ඒ කියන්නේ ටීවී විතරක් ගමු. සිරස තියෙනවා, සියත තියෙනවා, හිරු තියෙනවා, දෙරණ තියෙනවා, ස්වර්ණ වාහිනිය තියෙනවා, රූප වාහිනිය තියෙනවා, ITN තියෙනවා නේද? ඈ දැන් ඉතමු නාලිකා දෙකක් උදාහරණයට ගමු. ආ පැය 15ක් ගානේ ගත්තොත් පැය 30ක්. ඒ පැය 30 වැඩසටහන් සියල්ලම නරඹලා තීන්දු ගන්න මේ පස් දෙනෙකුට පුළුවන්ද? අනික ඉතින් මේ පස් දෙනාගේ සිතැඟිවලට අනුවද එතකොට රට කරන්න ඕනේ, අපි මාධ්‍ය කරන්න ඕනේ ඈ. ඒ කියන්නේ මේ තීරණ සිංහලෙන් කිව්වොත් ජනපති කැමති වැඩසටහන් විතරයි ඉතින් අපිට එහෙමනම් කරන්න වෙන්නේ නේද? බලපත්‍ර අහෝසි කිරීමේ අපූරු නිර්ණායක දෙකක් ගැන කතා කරමු. මේ පනතේ තියෙන ජනපති රනිල්ට අනුව ටීවී චැනල් වල ලයිසන් එක අවලංගු කරන්න පුළුවන් ක්‍රම නැත්නම් අවස්ථා, ප්‍රධාන අවස්ථා කීපයක් තියෙනවා. එකක් තමයි ජාතික ආරක්ෂාවට බලපාන හේතු. අපි ඒක පැත්තකින් තියමු. ඊළඟ එක තමයි ජාතික ආර්ථිකය. හරිද? ජාතික ආර්ථිකය, නැෂනල් ඉකොනොමි එක. හරිද? ඊළඟ එක මහජන සාමය. හරිද? අපි දැන් මහජන සාමයත් පැත්තක තියමු. දැන් කිසිදු විකාශන කටයුත්තක් මේව සම්බන්ධව කරනවා නම් පහේ පන්තියෙන් අවසර ගන්න ඕනේ. හරිද? මහජන සාමයත් පැත්තකින් තියලා, ජාතික ආරක්ෂාවක් පැත්තකින් තියලා, මේ ටෙලිවැකිය ආරම්භයේදීම මා සඳහන් කළා නේද, ලෝක බැංකුව අපේ ආර්ථිකය ගැන අලුත්ම පුරෝකථනය 2023 අපේ ආර්ථිකය කඩා වැටෙනවා කියලා නේද? ඍණ 4.3ක් ගන්නවා කියලා. දැන් මේක ප්‍රවෘත්ති වලට කිව්වා කියමුකෝ. එතකොට මේ ජනපතිගේ අර පහේ පන්තියේ ටීම් එකට පුළුවන් මෙන්න මෙහෙම තීරණයක් ගන්න.
ජනපති රනිල් 2048දී මේ රට සංවර්ධිත රාජ්‍යයක් කරන්නට හදන්නේ. අයකට බඩපිරෙන්න ණය ගනිමින් රටේ මර්මස්ථාන විකුණා දාන්න සැලසුම් කරමින් ඉන්නවා. ඒ වගේ උත්තම සැලසුමකට මේ 2023දී රටේ ආර්ථිකය රිනවෙනවා කියලා සියත ප්‍රවෘත්ති වලට කිව්වා. සියත ප්‍රවෘත්ති වහා නතර කර දමමු. ඒක තමයි මේ පණති හැටියට මේ මහා පුලුල් වචන වලට ඕනම වෙලාවක දෙන්න පුළුවන් අර්ථකතන. එතකොට අපිට වෙන්නේ 6 ඉඳලා 7 දක්වා Netflix පෙන්වන්නට හොඳේ Netflix. ඒ නිසා සියලු විද්‍යුත් නාලිකා එකතු වී මේ භයානක ඉලෙක්ට්‍රොනික බ්‍රෝඩ්කාස්ටින් ඔතොරිටි බිල් එක පරාජය කරන්න අධිකරණයට යා යුතුයි. 1997 චන්ද්‍රිකා සහ මංගල ගෙන ආ ශ්‍රී ලංකා විකාශන අධිකාරී පනත් කෙටුම්පත ගරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉවත දමන්ට සිදුවුණු ආකාරයටම මේ සටනත් එකතු වෙලා අතට ගමු කියලා සියලුම සහෘද මාධ්‍ය ආයතන සේම මාධ්‍ය වේදීන්ගෙනුත් ඉල්ලා සිටිනවා. එසේ නොවුනහොත් මේක අපට බලපාන්නේ නෑ. අපේ ලොක්ක ආණ්ඩුවේ කුක්ක. ඒ නිසා අපට හොඳා උන්ට තමයි ඇනෙන්නේ කියලා හිතාගෙන හිටියොත් මතක තියාගන්න, ආණ්ඩුවක් වෙනස් වුණු දවසක මේ පනත තමන්ටත් බලපාන්නට පුළුවන් දවසක් ඒවි. හොඳේ, එදාට ඉතින් අර නිමෝලාර්ගේ කවියේ අන්තිම වචන ටික, ඕ අන්තිම වචන ටික ඒ ටිකවත් කියාගන්න බැරි වේවි. අද මා වෙනුවෙන් කතා කරන්න කවුරුත් නැති හැටි කියලා. හොඳේ, එදාට එහෙමවත් කියාගන්න බැරි වේවි කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා. මේ සමගින් සියත උදැසන පුවත් විකාශය අවසන් වෙනවා. ඔබට සුබ දවසක්.